ලසිත් මාලිංග කියන්නේ ක්‍රිකට් ලෝකයේ තමන්ටම නමක් හදාගත්ත ක්‍රීඩකයෙක්. මාලි පිටියට ආපු කාලේ ක්‍රිකට් විචාරකයෝ මාලිංග හැඳින්නුවේ මාලි කියන්නේ ඕස්ට්‍රේලියාවේ හිටපු අධිවේගී පන්දියවන් එක්කුණු ජෙෆ් තොම්සන් වගේ පන්දියවපු ක්‍රීඩකයෙක් කියලා. දැන් තොම්සන් විදිහට ක්‍රිකට් ලෝකයේ කවුරු හරි පන්දියවුවොත් කවුරුත් ඒ පන්දියවන්න තොම්සන් වගේ පන්දියවපු ක්‍රීඩකයෙක් කියලා හඳුන්වන එකක් නැහැ. දැන් මේ රටාව මාලිංගගේ විදිය. ඒ නිසා ඊට ආසන්න විදියකින් අලුත් පන්දියවන්නෙක් පන්දියවුවත් මාලිංග විදියට පන්දියවන ක්‍රීඩකයෙක් කියලා තමයි හඳුන්වන්නේ. නුවන් තුෂාර කියන්නේ මේ විදියට මාලිංග විදියට පන්දියවන ක්‍රීඩකයෙක්. ඔහු LPL තරගාවලියේ මුල් තරගවලට ක්‍රීඩා කරන්න අවස්ථාව හිමි කරගත්ත නැති ක්‍රීඩකයෙක් විදියට ඉඳලා LPL තරගාවලියේ 16 වෙනි තරගයේදී අවස්ථාව හිමි කරගත්තා. ඒ තරගයේදී තුෂාර හොඳින් පන්දියවන්න සමත් වුණා. පවර් ප්ලේ අවස්ථාවේ වගේම ඉනිමේ මැදත් හොඳින් පන්දියවපු තුෂාර අවසන් පන්දුවාරයේ යම් ප්‍රහාරයකට ලක් වුණත් සමස්තයක් විදියට බැලුවහම T20 තරගයක පන්දියවන්නෙක් සතුව තියෙන ඕන තුරුම්පු අපි තුෂාරගේ පන්දුවේ මේ දැක්කා. බෑට් කිලෝමීටර් 140කට ආසන්න වේගයෙන් වගේම යෝක පන්දු වේගය අඩාල කරන පන්දු වගේම බවුන්සර් පන්දුත් අපි ඔහුගේ පන්දුවේ මේදී දැක්කා. මාලි මුලින් ජාත්‍යන්තර පිටියට ඇවිත් පන්දුයවද්දී අපි මාලිගේ මේ වගේ තුරුම්පු තමයි දැක්කේ. හැබැයි මාලිගේ රටාව ඒ කාලේ ක්‍රිකට් පිටියට 아무තු දෙයක් නිසා ප්‍රතිකරුවන්ට මාලිගේ පන්දුව හඳුනා ගැනීම ලොකු ප්‍රශ්නයක් වුණා. ඒත් දැන් තුෂාරගේ පන්දුවේ මේ රටාව ජාත්‍යන්තර පිටියට ඒ තරම් ආධුනික නැති නිසා ඔහුට සාර්ථක වෙන්න නම් වෙනස් දේවල් කරන්න වෙයි. නුවන් තුෂාර එහෙමත් නැත්නම් පොඩි මාලි පන්දුයවද්දී LPL තරඟ විචාරක කුටියේ හිටිය ඩරන් ගංගා ආනල්ඩ් ගින් ඇහුවේ මෙයා කොහෙද හිටියේ කියලා. තුෂාර ගාලු කණ්ඩායමට නොතේරෙන්නේ මොකක්ද හේතුව කියලා හිතාගන්න බැරි තරමට ගංගාට තුෂාරගේ පන්දුවේම හිතට ඇල්ලුවා. ශ්‍රී ලංකා පුහුණුකරු මිකි ආතර් කිව්වේ තුෂාර T20 තරගයකට ගැළපෙන විදිහට පන්දුයවුවා කියලා. මේ විදිහට ක්‍රිකට් විචාරකයන් තුෂාරගේ පන්දුවේම ගැන කතාබහට ලක් කිරීම නම් ඔහුට ගොඩක් හොඳ දෙයක් වෙයි. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ අහලෙකට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.